රැකියාවන් ආරක්ෂාව පිළිගැනීම ශ්‍රමයේ ගෞරවය සල්සාදීමට ගරුසරු ඔබ තුලින් ඔබව ගොඩනගන්න. දැන් වාර්තා වෙනවා ඉන්දියාවේ නව කොවිඩ් ප්‍රභේදයක්. මේ ප්‍රභේදය කොහොමද ලංකාවට මේකට එන්න පුළුවන්ද? ඒ තුල කොහොමද ලංකාව තුල ප්‍රතිචිත වෙන්න පුළුවන්ද? ඒ පිළිබඳව ඔව් මේ දිනවල විශේෂයෙන්ම අවධානය යොමුලා තිබෙනවා නව කොවිඩ් ප්‍රභේදයක් ඉන්දියාව තුළ ඇති වෙලා කේරළ ප්‍රාන්තය ආශ්‍රිතව යම්කිසි පැතිරීමේ වැඩිවීමක් දක්නට ලැබෙනවා කියලා. ඒ තත්ත්වය තවම ශ්‍රී ලංකාව තුළ වාර්තා වෙලා නැහැ. නමුත් ඕනෑම මේ බෝවෙන් රෝගයක් යම්කිසි ප්‍රදේශයක පැතිරලා ලෝකෙ පුරාම ඒ පැතිර යෑම හැකියාව තියෙන එවැනි තත්ත්වයක් ඇති වුණොත් ඉතින් ප්‍රායෝගිකව අපි මීට කලින් දැකපු කරුණු අනුව ශ්‍රී ලංකාව තුළට පැමිණීමත් ඒ ශීර්ෂයක් වළක්ව ගන්න අමාරුයි. නමුත් අපි අර පෙර සූදානම් වෙලා අපි අවධානයෙන් අනුගමනය කරපු ඒ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරවතින් කුමන ප්‍රභේදය ආවත් අපිට එයින් බේරලා ඉන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ සමාජය තුළ විශේෂයෙන් දරුවන් අතර වසංගතයක් ආකාරයට පැතිර යාම අපිට වළක්ව ගන්න පුළුවන්. එම නිසා මේ පාසල් නිවාඩු කාලය තුළ දරුවන් හැකි පමණ නිවස තුළ තබා ගන්න, අනවශ්‍ය ලෙස සෙනගවතන ස්ථානවලට දරුවන් යොමු කිරීමෙන් වැළකීම, නමුත් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අධ්‍යාපන චාරිකා විනෝචාරිකා වගේ දේවල්ට යෑමේ ගැටලුවක් නැහැ. නමුත් ඒ සෑම අවස්ථාවකදීම අපිට අමතක වගේ සෞඛ්‍ය පුරුදු නැවත අනුගමනය කිරීම, නිතර දෑත් පිරිසිදුව පවත්වා ගැනීම, හැකිනම් නිවැරදිව මුකාවරණ පැළඳීම වගේ ක්‍රියාමාර්ග තුළින් මේ බාහිර පරිසරයේ තිබෙන බහුලව තිබෙන විශේෂයෙන්ම ශ්වසන පද්ධති ආශ්‍රිතව රෝගකාරක ඇති කරන වෛරස් වලින් අපි බේරලා දරුවන් බේරගෙන නිරෝගී දරුවන් පරපුරක් ඇති කර ගැනීමට මේ කාලේ ඉතාම හොඳ අවස්ථාවක් නිසා ඒ ප්‍රයෝජනට ගන්න කියන එක තමයි අපි ඉල්ලා සිටින්නේ. එහෙම රෝගී තත්යක් ආවොත් කොහොමද සූදානමක් තියෙනවද අපේ රටේ? ඔව් විවිධ රෝගාබාධ තත්ත්වයන් විශේෂයෙන්ම වසංගත තත්ත්වයන් ලෝක පුරාම පැතිර ගිය තත්ත්වයන් ශ්‍රී ලංකාව තුළත් ඇති වුණා. අපිට ප්‍රායෝගිකව වළක්ව ගන්න බැරි තත්ත්වයක්. නමුත් ඒ සෑම අවස්ථාවකදීම අපේ සම්පත් භාවිතා කරලා ඉතාම හොඳින් ඒ තත්ත්වයන් වළක්වා ගන්න අපිට හැකියාව තිබුණා. සියලු මංශවල දායකත්වය තුළින් එවැනි ඉදිරියේදීත් එවැනි තත්ත්වයක් ඇති වෙනුතින් අපිට විශ්වාසයි ඒ ක්‍රියාමාර්ග සියලු දේවල් තුළින් ඒ තත්ත්වයන් මගහරවා ගන්න ඉස්සරහට ඒ කටයුතු සිදු කරන්න පුළුවන් කියන එක. ඒ සඳහා ඒ කියන්නේ මේ වෙන විටත් තියෙනවද ඇන්ටිජන් නරෝමිය ඔස්තේ PCR කරන ඒ තත්ත්වය කොහොමද දැන් කවද කොහොමද තියෙන්නේ? ඔව් මේ දිනවල දැන්ට කොවිඩ් 19 රෝගේ විශේෂයෙන් පැතිරීමක් සහ විශේෂයෙන් එමගින් මරණ ඇතිවීමක් අපිට දක්නට ලැබෙන්නේ නැති නිසා ඒ සම්බන්ධව සෑම අපි පෙර කාලයේදී කොවිඩ් 19 රෝගේ පැතිරෙන කාලයේදී නම් සියලු පුද්ගලයන්ගේ විශේෂයෙන් සැකකරන කයිගේ ඇන්ටිජන් පරීක්ෂාව වගේ දේවල් සිදු කර. නමුත් දැනට සායනික අවශ්‍යතාවයක් නැහැ එවැනි පරීක්ෂා කරන්න. නමුත් ඉදිරියේදී එවැනි තත්ත්වයක් ඇති වෙනවොත්ින් ඒ සම්බන්ධව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න බව අපිට විශ්වාසයි. අවශ්‍යතාවයක් ඇති වෙන විදිහට ඒ තත්ත්වය කළමනා කරගන්නේ පුළුවන් වෙයි කියලා තමයි අපි හිතන්නේ. මම හිතන්නේ ඒ සම්බන්ධ ගැටලුවක් ඇති වෙන එක නැහැ. මොකද සමහරලාට ඇන්ටිජන් කට්ටල වගේ දේවල් දැනට ලබාගෙන තියාගෙන ගබඩා කරලා තියාගැනීම එච්ච සුසු ක්‍රියාවක් නොවෙන්න පුළුවන්. මොකද ඒවත් කල් විකුත් වීම වගේ දේවල් සිදු වෙනවා. ඒ තත්ත්වය අනුව තමයි කළමනාකරණය කර යුත්තේ. ඒ නිසා ඉදිරියේ දීවෙන තත්ත්වයක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අර අපි මීට කලින් වසර දෙකකට කලින් අත්දැකපු තත්ත්වයක් ලංකාවේ ඇති වෙයි කියලා මේ ප්‍රභේද නිසා. මොකද විවිධ කාලවල මෙවැනි ප්‍රභේද ඇති වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. නමුත් දැනට අපේ ප්‍රතිශක්තිය ටික ටික මේ ශරීරය තුළ වර්ධනය වීම නිසා එවැනි වසංගතයක් ආකාරයට පරණ තත්ත්වයක් නම් ඇති වෙයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මේ පාසල් නඩු කාලයත් එක්ක එහෙම වෛරසක් හදිසි හරි ලංකාවට ආවොත් මේක පාලනය කරගැනීමේ හැකියාවක් තිබෙනවද? ඔය තාම පැහැදිලිව මේ වෛරස් තත්ත්වයක් තනියම වගේ වසංගත තත්ත්වයක් පැතුනොතින් පැහැදිලි පාලනය කරගෙන හැකියාව පැහැදිලිවම තිබෙනවා. නමුත් අපි දෙමාපියන් නිසා සීල පුද්ගලින් ඉල්ලා සිටින්නේ වෙන තත්ත්වයක් ඇතිවීම කලින්ම වළක්ව ගන්න කියන එක. මේ තත්ත්වෙ පැතුරුනෙන් පස්සේ වළක්වා ගන්න නෙමෙයි අපි සූදානම් වුණොතින්. අපි පෞද්ගලිකව විශේෂයෙන් අපි දරුවන් ගැන සලකලා මේ තත්ත්වය සම්බන්ධව, මොකද දැන් පාසල් නිවාඩුවත් එක්ක දරුවන් අර බාහිර පාසල් යොමු වීමේ පැහැදිලි අඩු වීමක් දක්නට ලැබෙනවා. මොකද අපි දන්නවා දරුවෙක් පෙර පාසල් යන දවස් රුක මධ්‍යස්ථානක දාන්න, එහෙම නැත්නම් පාසලෙන් පටන් ගත්තෙන් පස්සේ තමයි ඔවුන් මේ නිතර නිතර ලෙඩ රෝග වලට බඳුන් වෙන්නේ, ගොදුරු වෙන්නේ. එම නිසා මේ தත්ත්වය මේ නිවාඩු කාලේ දීර්ඝ නිවාඩුවක් තිබෙනවා සමනය කරගන්න ඒ අවශ්‍ය පියවර අනුගමනය කරන්න කියන එක තමයි. ඉතා පහසුවෙන් අනුගමනය කරන්න දේවල් ඉතා ගොඩක් තිබෙනවා. ඒ සියලු දේවල් අනුගමනය කරොත් අපිට ඕනම රෝග தත්ත්වයක් ලංකාවට ආවොතින් අපිට ඒ தත්ත්වය වළක්ව ගන්න පුළුවන් වෙයි.